අලුත්ම පුවත් එසැනින් දැනගන්න අපගේ YouTube channel එක subscribe කර bell සලකුණත් සක්‍රිය කරන්න. සතුටින් පිරි කැදැල්ලක් තනෝ නිම්මිට සැමියා නිවසේ නැති අතරේ සිදු අහස පොළොව නොහුලන අපරාධයේ සුලමුලෙහි ලියූ හැටි සම්පූර්ණ විස්තරයම මෙන්න. දිවුලපිටිය කැලෑපිටි මුල්ලේ පදිංචි නන්දන බස්නායක මීට දවසරකට පමණ පෙර සිය ජීවන සහකාරිය ලෙස දුලිකා සංජීවනී සිය නිවසට කැඳවාගෙන ආවේ බලාපොරොත්තු රැසක් ඇතිවයි. මෙතෙක් සිය ජීවන ගමනේ සිදු අඩලුහුඩුගම් සියල්ල මෙතනින් අවසන් වනු ඇතැයි ඇගේ සැමියා එතැන් පටන් හිතුවා. ආදරණීය කැදැල්ලක සතුටින් දිවිගෙවූ මේ යුවලට එකම හීනය වුණේ දරුමල්ලන් ලැබ ජීවිතයේ හීන බොහොමයක් සැබෑ කර ගැනීමයි. පොතේ හැටියට නම දුලීකා සංජීවනී වුණත් ඇගේ සැමියායට ආමන්ත්‍රණය කළේ නිම්මි යන ආදර නාමයෙන්. නිම්මි ඔහුගේ සතුට දෙගුණ තෙගුණ කරන්නට සමත් වූ බිරිඳක් වුණා. සැමියා නිවසෙන් පිටව ගිය පසු නිම්මි නිවසේ හුදකලා වුණා. එම කාලයේ ඇය ගත කරන්නේ රූපවාහිනිය යන චිත්‍රපට හා නාට්‍ය බලමින්. පසුගිය 4 වෙනිදා උදේ 10 පහුවෙද්දී ඇගේ සැමියා අත්‍යවශ්‍ය කාරණයක් සඳහා මීගමුව බලා පිටත් වුණා. නිම්මි ගෙදර තනියම සිටියා. සැමියා නිවසින් ගිය පසු ඇය රූප පෙට්ටියේ ඉදිරියේ අසුන්ගන්නේ තමා ආස කරන වැඩසටහන් නැරඹීමේ අරමුණින්. උදේ ගිය නන්දන නැවත නිවසට ආවේ දහවල් 1:45 පමණ. නිවසට පැමිණි නන්දන දුටුවේ සාලේ බිම කිහිප පොලක ලේ තැවරී ඇති ආකාරයයි. බිරිඳ මිදුල සුද්ධ කරන්නට අවශ්‍ය බව කී නිසා පසුගිය දිනක ගෙනවෙත් දුන්නු උදැල්ලට අතපය තුවාල කරගන්නට ඇතැයි නන්දන හිතුවා. දොරටුවෙන් ඇතුළුවන ඔහුට රූපවාහිනී හඬක් ඇසුණා. නිම්මි නිම්මි කියා බිරිඳ ඇමතුවත් සේයාවක් හෝ හඬක් ඇසුණේ නැහැ. ඔහුට කිසියම් සැකයක් ඇති වුණා. ඔහු වහාම ගෙට ගියා. නිදන කාමරයේ ඇඳ ළඟ බිරිඳ බිම වැටි සිටින අයුරු දැක්ගන්නට ලැබුණා. ඇය වැටි සිටියේ උඩ බෙලි අතටයි. සිරුරෙන් අඩක් නග්නවන අන්දමින් ඇඳුම්ද විසිරී තිබුණා. කලන්තයක් දාලා වෙන්නේ නැති. ඔහු හිතුවේ එහෙමයි. මුහුණේ තිබූ රෙදි කඩේවත් කළ නන්දන නිම්මි කියා කතා කළත් ඇය නිහඬවම සිටියා. ඇගේ සිරුරේ කැපුන් සලකුණු කිහිපයක් නන්දන දුටුවේ විටයි. සාහසිකයමක් සිදු වී ඇතැයි සිතූ නන්දන අසල්වාසීන්ට කතා කර තම බිරිඳ රෝහල්ගත කරන්නට පියවර ගත්තා. එහෙත් ඒ වන විටත් සියල්ල සිදු වී අවසන් වෙලා තිබුණා. සිද්ධිය දිවුලපිටිය පොලිසියට වාර්තා වුණේ ඉන් අනතුරුවයි. දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ජයපත්මයාටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඒකනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. සංජීවනීගේ සිරුරේ තුවාල රැසක් දැක්ගන්නට ලැබුණා. මහේස්ත්‍රාත් පරීක්ෂණය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා විසින් සිද්ධිය වූ පොලිස් ස්ථානයේදී පවත්වනු ලැබුවා. වෛද්‍ය නිලධාරී කේ විජේවර්ධන මහතා මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මරණකාරියගේ සිරුරේ කැපුම් තුවාල 63ක් ඇති බව එහිදී අනාවරණය වුණා. ඉන් 44ක් බරපතල ඒවා වූ අතර ගෙලෙහි සියුම් කැපුම් තුවාල ඇතුළු වෙනත් තුවාල නිසා ඇගේ මරණය සිදු වී ඇති බව වෛද්‍යවරයා නිගමනය කළා. ඊට අමතරව බරපතලම සිදුවීම වූයේ මිය යන්නට පෙර ඇය අතවරයට ලක්ව ඇති බව පොලිසියට හෙළිවීමයි. අතවරය සිදු වී ඇත්තේ ඇගේ කැමැත්තෙන් තොරව බවද වෛද්‍ය නිගමනය වුණා. නිවසේ කිසියම් හෝ වටිනා දෙයක් නැති වී හෝ අතුරුදහන් බවට තොරතුරු නොලැබෙන නිසා මෙම මරණයට හේතුව කුමක්දැයි හෙළිකර ගැනීම විශාල අභියෝගයක් වුණා. එහෙත් පොලිසිය උත්සාහය අත්නෑරම මේ පිටුපස ලුහුබඳිමින් සිටියා. නිලධාරීන් විසින් සංජීවනීගේ නිවස ආසන්නයේම වෙසෙන 35 හැවිරිදි පියෙකු සැකපිට අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමෙන් පසු සංජීවනීට තුවාල සිදු කළ පිහියමෙන්ම ඇඳ සිටි ලේ තැවරණු ඇඳුම් ආදියද සොයා ගැනීමට හැකි වුණා. සැකකරු වසර 7ක් පමණ කාලයක් තිස්සේ විදේශ රැකියාවක නිරත බවද ඔහුගේ දරුවන් 9 හැවිරිදි හා 10 හැවිරිදි වියේ පසුවන බවද හෙළි වුණා. සිද්ධිය වූ දින රාත්‍රී ඔහු සිය බිරිඳ හා දරුවන් දෙදෙනා සමග රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේ වැඩිමහල් දරුවා පියාගෙන් අල්ලපු ගෙදර මරණයක් සිදු වී ඇති බවට කළ විමසීමකදී සැකකරු භීතියට පත් වූ බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා. නන්දන නිවසින් පිටව යනු බලා සිටි සැකකරු සංජීවනී සමග පැවති අමනාපයක් නිසා ඇගෙන් පළිගන්නට නිවස වෙත ගිය අවස්ථාවේ මෙම සිදුවීම ඇති වූ බව පොලිසිය ප්‍රශ්න කිරීම හමුවේ සැකකරු හෙළි කර තිබෙනවා. සිද්ධිය වූ දින උදේ නන්දනද නිවසේ සිටින අවස්ථාවේ සැකකරු මෙම නිවසට ගොස්
කිසියම් දුරකථන අංකයක් ඉල්ලාගෙන පැමිණ තිබූ බවද අනාවරණය වී තිබෙනවා. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.